ෘහසිිව වන්න පූසො යාලගේ සන්නනිේදනයට භාවිතාගන ප්‍රධාන ශබ්ද එකක තමයි, පුරපුරුශබ්දය සඥාව ශබ්දේ, ප ූසන් අතරි විධ හැකියාවන් සහිත පූසන් ඉන්නවනේ. යාලගගේ හැකියාවන්නුව ගිෙනස් ලෝකවාර්තා අතරටත් ගිහින්තියෙනවා. ඒවගේ කතාාවත් තමයි හදමංවයාලට කියන්නේයන්. අවුරුදු දාහතරක්විතර වයස, ගෘහසිිත පූසෙක්ව වෙන බෙලා නමැති පූස. සාමාන්‍ය පූසන්ගේ හඬට වඩා වැඩි ඩෙසිබෙල් ප්‍රමාණයක හැකි අවත් සහිත වෙනවා. යාගේ හන්ඩ ඩිසිබෙල් පනස් සතරයිදශන් පහයි නමයක් වුණා ඒක ගිෙනස් ලෝක වාර්තාවක් මොකද කලින් ලෝකවාතාව පැවතුුණේ ස්මෝකිසාම් මර්ලින් කියන පූස දෙන්න අතරරි එයාලගේ ඩෙසිබෙල්ලාගේ? ැට හතයිදශමහටක් වෙලා පැවැතිලා තියෙනවා ඒකෑඇන්නේඒ බෙල්ලාට වඩ දහතුනයිදශම දෙයි එකක වැඩි අගයා. නමුත් ස්මෝකිසා මරී දැනට ජීවතුන් අතර නෑ මෙහි තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි සාමාන්‍ය පූසකුට දෙසිබල් විස්සත් පනහත් අතර තමා ශබ්දය ඇතිකරන්න පුලුවන්කම තියෙන්නේ. ඒ අතින් බලනකොට මේ පූස ගොඩක් ඉදිරයෙන්න්නේන්නවා. මේ පූ ශබ්දය ඇති කරනකට රූපවාහිනි ශබ්්‍යය රදිස්ෝදන යත්‍රයේ ශබ්දය පවා දේවැනි වෙනවා. සාමානයේ මිනිස්සකට ඇස යහැකි ආරශ්චිත ශබද්දාගේ ඩිසිිබල් පනහ . බෙල් හැත්තෑව ඉක්ම වුණන හම එක භයානක සහ වගේම හානිකරවන්නත් පුළුව. ඇත්තටම් මේ ශබ්දිය ඇතිවෙන්නේ කොමද. පූසන්ට් පැටවුන අවදයේදී මවගේ මේ ශබ්දී හරුවෙනවා ඇතින්දී ඉන්නම් දිගටම මේ ශබ්ද ඕු යෝදාගන්නවා තමන් හොඳින් ඉන්න බව දඟවන්න බොහවෙලාට මේ ශබ්දය ඇතිකරවා. පාචීරය සහ සොරාලය යොදාගනිමින් සිදදුකරන මේ පුරපුරු ශබ්දයටට තපපරයකට එහි මාශපේසි විශ්සත් තිහත් අතර වේගෙන් චලනය වීම සිද්ධ වෙනවා ඉන්ං ඔයාලගේ පූසගෙත් මේ පුර ශබ්දය ගැන හොයලබලන්න කියන ගම අද වීඩිය එක මෙතරින් නමත් වෙනවා. හරි එහෙනම් වීඩිය එක අවසානය වෙනකා රැඳිලහිටු ගොයාලා හැමෝටම ස්තූතියි තවත් මෙවැනිමූ පූසන් හා සම්බන්ධ වීඩියෝකින් නැවතහමුයමු.